ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාවෙන් ගොඩක් කාලයකට පස්සේ සීල් දෙනා හමු වීමට පැමිණා. ඒ වගේම මේ වසරේ ජූනි මාසයේ ලග්න 12 පලාපල විස්තරය ඔබ වෙත ගෙනහැර පෑමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලමු 2023 ජූනි මාසයේ ලග්නෙන් ලග්නයට කුමන අයුරින් බලපෑම් ඇති කරනවාද කියලා. ඒ වගේම මේ මාසය සුවිශේෂී මාසයක් වෙනවා. මොකද මේ මාසය විශේෂ ග්‍රහයක වූ කුජ නීචයව මාසය පුරාම ජූලි පළවෙනිදා දක්වා කුජ නීචව සිකුරු සමග ගමන් කිරීම විශ්වයට බොහෝ අයහපත් තත්ත්වයන් උදා කරන අසුභ අයහපත් කාලවක් වානුවක් විදිහට සෑම දිනාම කටයුතු කරගෙන ආපු ක්‍රියාදාමයන් බොහෝ දුරට විවිධ ගැටලු බාධකවලට ලක් වෙලා තරමක් අපට නොසිතෙන සිතා ගැනීමට නොහැකි තත්ත්වයේ ගැටලු සහගත තත්ත්වයන් ලග්න 12ටම උදා වෙන නිසා මේ ලබනා වූ ජූලි මාසය ඔබට විවිධ හැලහැප්පිලි බාධක සමග තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කුජ නීචයත් සිකුරු සමග වීමත් නිසා බොහෝ දුරට මේ බාල අපචාර ඒ වගේම තරුණ ජීවිතවලට ඇතිවන හානි සිදු වෙන්නේ මේ ග්‍රහචාරයත් එක්ක. ඒ නිසා මේ මාසය සියලු දෙනාම බොහෝ ප්‍රේසන් සහගතව කටයුතු කළ යුතු මාසයක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් විශේෂයෙන් බලමු මේස ලග්න හිමියන්ට ජූනි මාසය කුමන අයුරින් බලපෑම් ඇති කරනවාද කියලා. ජූනි මාසයේ බොහෝ දුරට මේස ලග්න හිමියන්ගේ ලග්නගතව රහව් ගුරු ගමන් කරන නිසා ඔවුන්ගේ උනන්දු උද්‍යෝගයේ ශක්තිය ධෛර්යය වැඩි දියුණු වෙනවා. ඒ වගේම උන්ට වෙනදාට වඩා දැඩි ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇතුව කටයුතු කරමින් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන නිසා ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයන් ඔබට ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කුජ නීචව ගමන් කරන්නේ කුජ ඔබගේ ලග්නාධිපති නීචව ගමන් කරන බැවින් ගොඩාක් දුරට ඔබට ගෑස්ට්‍රයිටිස් උදරාස්ථිත රෝග තත්ත්වයන් හෘදාශ්‍රිත රෝග තත්ත්වයන් වැනි තත්ත්වෙනුත් ඔබගේ ගෘහස්ථිත පරිසරයේ ගැටලු බාධක මේ තත්ත්වෙනුත් ඇති විය හැකි. ඒ වගේම මේස ලග්න හිමියන්ට ඔබගේ දැඩි උත්සාහය නිසා ඔබගේ විදේශ ගතවීම වැනි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට වෘත්තීය වශයෙන් තිබූ බාධක ඉවත් වෙන මාසයක්. ඒ වගේම මේ මාසය තුළ ඔබගේ ලග්නාධිපති නීචව ගමන් කරන නිසා ඔබ කරන කියන කටයුතුවලදී බොහෝ ප්‍රවේශන් සහගත විය යුතුයි. ඔබට අවදානම් සහගත වැඩවලදී අනතුරු බාධක ගැටලු බාධක ඒ වගේම උෂ්ණාධික රත්තාධික රෝග තත්ත්වයන් ලේ දූෂ්‍ය තත්ත්වයන් ඇතිව හැකි. ඒ නිසා බොහෝ කල්පනාකාරී කටයුතු කළ යුතු මාසයක්. මේ මාසය මේස ලග්න හිමියන්ට තමන්ගේ ලග්නාධිපති නීච නිසා තරමක් අයහපත් අසුභ තත්ත්වයනුත් ඔබගේ ධෛර්ය ශක්තිය නිසා යහපත් ඵලත් උදා කරගත හැකි මිශ්‍ර ඵලදායක මාසයක් විදිහට හඳුන්වා දීමට පුළුවන්. අපි දැන් බලමු උෂභ ලග්න හිමියන්ට. උෂභ ලග්න හිමියන්ට ගොඩාක් දුරට ඔවුනගේ තිබූ බොහෝ අපල බාධකයන් දුරු වෙලා තියෙන කාලවක වන්වත් තමයි. නමුත් ඔබගේ වෘත්තීය පරිසරය තුළ විශාල ප්‍රගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයන් මේ මාසේ පුරාම පවතිනවා. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ බාධකයන් පිරිහීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔබගේ මේ මාසේ මැද භාගයේ වෙනිට ඔබගේ ආර්ථික ස්ථාවර තත්ත්වයන් හා වෘත්තීය වශයෙන් තිබූ බාධක ඉවත් වෙලා නව ව්‍යාපාර ආදී පවා ඇරඹීමට යහපත් කාලවක වනුවක් වෙනවා. ඒ වගේම ඔබගේ කටයුතු නිසා ඔබගේ හදිසි මං කලබලකාරී කටයුතු නිසා ඔබට අවාසි පාඩු අලාභ වැනි තත්ත්වයන් ඇති විය හැකි. ඒ නිසා ඔබ අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බොහෝ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබගේ හවුල් ජීවිතයේ තුළ ගැටලු බාධක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සහකරු සහකාරිය සමග වගේම ඔබගේ සහෝදර සහෝදරියන් එක්ක බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ තනි තීන්දු තීරණ මත ක්‍රියා කිරීම තුළින් ඔබට අවාසි අලාභ පාඩු සිදු විය හැකි. ඒ නිසා ඔබ ප්‍රවේසන් සහගත විය යුතුයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඔබ කරන වෘත්තීය ශ්‍රේෂ්ඨයන් තුළ තාක්ෂණික අංශයේ ඒ වගේම ඔබ පරිගණකාශි තාක්ෂණික අංශයේ පවා ඒ වගේම ගුප්ත ජ්‍යෝතිෂ වැනි ශ්‍රේෂ්ඨයන් වල නියලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ කාලය තුළ ඉතාම සුබයි. ඒ වගේම ඔබට
මේ කාලය තුළ ආගමික වශයෙන් නැඹුරුව කටයුතු කරන්න පෙළඹෙන්නේ නම් ඔබට බොහෝ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ වෘත්ති ස්ථානයේ සෙනසුරු ගමන් කරන කාලය නිසා ඔබට මේ කාලය තුළ වෘත්තීය කටයුතු වලදී බොහෝ කැපවීම් සිදු කළ යුතුයි. ඒ නිසා ඔබගේ වෘත්තීය ශේෂ්ඨයන් තුළ පවතින බාධක මේ තත්ත්වයන් මේ මාසයේ මැද භාගයේදී අවසන් වෙනවා. එතෙක් ඔබට ටිකක් පීඩාකාරීව තමයි එම කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු මිතුන ලග්න හිමියන්ට. මිතුන ලග්න හිමියන්ගේ බොහෝ දුරට ඒ රාශිට කපල බාධක ඉවර වෙලා බොහෝ සැනසිලි සහගත කාල පරිච්ඡේදයක් විදිහට තමයි මිතුන ලග්න හිමියන් ඉදිරි කාලය ගත කිරීමේ බලාපොරොත්තුව තිබ්බේ. එහෙත් මිතුන ලග්න හිමියන්ගේ කුජ නීචව මාසයක් පුරා 2023 ජූලි පළවෙනිදා දක්වා කුජ නීචව ඔවුන්ගේ ධනස්ථානයේ ගමන් කරන කාලය ඔබ ගොඩාක් දුරට පිවිසන් සහගත විය යුතුයි. ඔබට වැටීම් තැලීම් සීරීම් වැනි අනතුරුදායක තත්ත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ උරාශ්‍රිත රෝග තත්ත්වයන් එවැනි සල්ලේ කර්ම වැනි අවස්ථා පවා උදා විය හැකි කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ ආර්ථිකයට දැඩි බාධක ඇති කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ මූල්‍ය හානි ධන හානි සිදුවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඔබ විවිධ ආයෝජනයන් ආදියට පෙළඹෙන්නේ නම් මේ කාලය තුර ඒවා තරම ප්‍රමාද කරාට වරදක් නැහැ. ඒ වගේම ඔබ අනින් අන්නයන් සමග කටයුතු කිරීමේදී ඔබගේ කතාබහෙන් ඔබට විවිධ බාධක පීඩන ඇතිවිය හැකි බැවින් ඔබ අන්යන් සමග කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ප්‍රවේශන් සහගත යුතු කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබගේ අධ්‍යාපනයේ ලබන ඒ දූදරුවන්ට මේ කාලය තුළ ලග්නගතව ලග්නාධිපති බුද බලවත්ව පවතින බැවින් ඒ අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලවකවානුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුළ ආගමික වශයෙන් නැඹුරුව කරන කටයුතු වලින් විශාල ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට මේ මාසයෙන් පසු දීර්ඝ කාලීනව කිසිදු බාධකයක් නැතුව තම කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට මේ මාසේ පමණක් තරමක් විවිධ බාධක එක්ක යෑමට ඉඩකඩ ඇති වුණත් ඔබට මේ මාසයේ මැද භාගයේ වෙන විට ඔබට වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඇති වෙනවා. ඉන් අනතුරුව මේ මාසේ නිමාවත්ම දීර්ඝ කාලීනව යහපත් කාලයක් උදා වෙන බැවින් මිතුන ලග්න හිමියන්ට ඔබගේ බලාපොරොත්තු ඉදිරි කාලවකවානුවදී සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු කටක ලග්න හිමියන්. කටක ලග්න හිමියන් බොහෝ දුරට පහුගිය කාලයත් දැඩි ගැටලු සහගත තත්ත්වයකට ලක් වෙලා තිබ්බා. මොකද ඔවුන්ට ඒ රාශිට කපල බාධකයක් හද බල විදිහට පවතින නිසා මේ මාසය තුලත් ඔබගේ ලග්නගතව කුජ නීචව ගමන් කිරීම ඔබට තරම් සුබදායක කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වලා දෙන්න බෑ. කුජ නීච වීම තුල ඔබගේ මානසික පීඩාකාරී තත්ත්වයන් නොසන්සුන්කාරී තත්ත්වයන් මානසික කැළඹිලි සහගත තත්ත්වයන් ඇති විය හැකි. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය තත්ත්වේ දැඩි පෙරහීම් ඇති විය හැකි. උෂ්ණාධික රක්තාධික ලේ දූෂ්‍ය රෝගී තත්ත්වයන් වැනි බාධක ඔබට ඇති විය හැකි බැවින් ඔබ මේ කාලය තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් ඔබ ගන්නා තීන්දු තීරණවලදී ඉතා සැලකිලිමත්ව කටයුතු කිරීමටත් යොමු වීම ඉතාම සුබදායකයි. ඒ වගේම කටක ලග්න දූ දරුවන් විශේෂයෙන් ප්‍රවේශම් කළ ගත යුතු කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔවුන්ට අනතුරු බාධක හා විවිධ බලපෑම් වලට ලක් විය හැකි බැවින් ඔබගේ දූ දරුවන් කටක ලග්න හිමි දූ දරුවන් ඉන්නවා නම් බොහෝ දුරට ප්‍රවේශම් සහගත රැක බලා ගත යුතු කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම වෘත්තීය වශයෙන් ඔබට ඉතාම යහපත් පසුබිම් සැකසෙන වාසනාවන්ත කාලයක් ඒ නිසා ඔබගේ රැකියා ශ්‍රේෂ්ඨයන් තුළ ඉහළ ඉලක්කවලට යොමු වීමේ හැකියාවත් ඔබට විදේශ ගත වීමේ බලාපොරොත්තු වල යහපත් ප්‍රතිඵලත් උදාකර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගෘහස්ථිත පරිසරයේ ඉදිකිරීම් ආදයට යොමුවන්නේ නම් ඒවා තරමක් කල් දැමුවාට වරදක් නැහැ. ඔබට මේ කාලය තුළ ඔබගේ ප්‍රතිරූපේ ගොඩනගා ගැනීමට බොහෝ ආයාසයකින් කටයුතු කළ යුතු බැවින් ඔබ අනිත් අයගේ උපදෙස් අනුශාසනාවලටද ඇහුම්කන් දීමෙන් කටයුතු කිරීමත් ඒ ග්‍රහඵල බාධක බලපෑම් තියෙන නිසා ආගමික වශයෙන් කළ යුතු ඒ සාන්ති කර්මයන්ද සමග ඉදිරි කටයුතු කිරීමට යොමු වීම සුබදායකයි. ඔබට මෙම බාධකමේ තත්ත්වයන් 2023 ජූලි මාස ආරම්භයත් සමග නිම වෙන බැවින් ඉදිරි ඔබට යහපත් ගත කිරීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු සිංහ ලග්න හිමියන්ට.
සිංහලක් මෙහිමියන්ගේ පහුගිය කාලයේ පැවති බාධකමය තත්ත්වයන් නිමා වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා සිංහල අග්නිමියන්ට මේ කාලය තුල විශේෂයෙන්ම සුබදායකයි. මේ මාසය තුල ඔබ විදේශ ගතවීම අපේක්ෂාවෙන් සිටනවා නම් ඒ විදේශ ගතවීම වලට වල බලාපොරොත්තු සාර්ථක කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම විවාහ අපේක්ෂක ඒ දූ දරුවන්ට එම බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමටත් මේම කාලය ඉතාම යහපත්. ඒ වගේම නව ආර්ථික ආදායම් මාර්ග වලට යොමු වීමේ බලාපොරොත්තු තියෙනවා නම් එම කටයුතු වලට යොමු වීම ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ. ඒ ඔබට බොහෝ දුරට සෞඛ්‍ය තත්ත්වයේ දැඩි පිරිහීම වලට ලක් වේ හැකි. ඔබ සල්ය කර්ම දක්වා පවා යන ලෙඩදු බාධකත්, ඒ වගේම ඔබගේ පාදාශ්‍රිත ගැටලු බාධක, උෂ්ණාධික රත්තාධික රෝග, ලේ නරක් වීමේ දෝෂ වැනි තත්ත්වයන් සහ ඔබට අලාභ අවාසි පාඩු සිද්ධ වෙන ගැටලු සහගත තත්ත්වයන් ඇතිවේ හැකි. මූල්‍ය කළමනාකරණය නිසි අයුරින් කරගෙන යාම ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඒ රාෂ්ට්‍ර කපල පැවතියත් ඒවාලින් තද බල බාධක බලපෑමක් නැහැ. ජූලි මාසයෙන් පසු ඔබට දීර්ඝකාලීනව වසර කිහිපයක්ම සුභඵල භුක්ති විඳීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා මේ ජූනි මාසයේ පුරා 2023 ජූනි මාසයේ පුරා ඔබ ඉතාම ප්‍රවේසන් සහගතව කටයුතු කළ යුතුයි. අවදානම් සහගත කටයුතු වලින් වැළකී ක්‍රියා කිරීම ඉතාම සුබදායකයි. ඔබගේ ලග්නාධිපති අයස්ථානව ගත කරන මේ කාලවකවානුව ඔබගේ අනිකුත් සියලු බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන්ගේ මේ දවස්වල කේතු ලග්න ගත වෙන්නේ. ඒ වගේම කුජ සිකුරු නීචව ඔවුන්ගේ කර්මස්ථාන ගතව තමයි යන්නේ. ඒ නිසා මේ මාසයත් තුලා ලග්න හිමියන්ට එතරම් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකි මාසයක් විදියට හඳුන්වලා දෙන්න අමාරුයි. ඒ වගේම ඔවුන්ගේ රැකියා ශේෂ්ත්‍රයන් තුළ විවිධ බාධක හැලහැප්පිලි ඇතිවිය හැකි මාස කාල පරිච්ඡේදයක්. ඒ වගේම උනන්දු උද්‍යෝගය තරමක් අඩු කාල පරිච්ඡේදයක්. ඔබගේ උදාසීන අලස ගති ස්වභාවයන් ඔබ තුළ විදා පෑමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික ශේෂ්ත්‍රීණීලා ඉන්න දූ දරුවන්ට මේ මාසේ ඉතාම යහපත් මාසයක් විදියට ගත කිරීමේ පසුබිම් සැකසෙනවා. ඒ වගේම ඔබගේ හවුල් ජීවිතය තුළ විවිධ අවස්ථාවල විවිධ මත ගැටුම්, මතභේද එවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ වගේම ඔබ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදයක්. ඔබට මේ කාලය තුළ ඔබට ඇතිවිය හැකි රෝග පීඩා තත්ත්වයන් වලට ඔබගේ නොසැලකිල්ල නිසා ඒවා බලාපොරොත්තු නොවන අයුරින් ඔඩදිවීමේ හැකියාවක් නැත්නම් ඒවා තුළින් බැරෑරුම් තත්ත්වයන් වලට මුහුණ දෙීමේ පසුබිම් සැකසෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබට උෂ්ණාධික රත්තාධික රෝග, ලේ නරක් වීමේ දෝෂ, ඒ වගේම ධනහානි, ඔබගේ ආර්ථිකයට පීඩා වෙන ගැටලු සහගත තත්ත්වයන් සහ මුල්‍ය වශයෙන් අලාභයන් අවාසි තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තියෙන නිසා අන්‍ය සමග ගනුදෙනු කිරීමේදී ඔබ ප්‍රවේසන් සහගත විය යුතුයි. තුලා ලග්න හිමියන්ට ඒ රාශිතක අපල බාධකත් නොමැති නිසා මේ මාසයේ පමණක් ඔබට තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතු මාසයක් වුවාට ඉදිරි මාසවල ඔබගේ ධෛර්ය ශක්තිය උනන්දු උද්‍යෝගය ඇති වෙනවා. ඔබගේ ආර්ථික පැත්තට යහපත් පසුබිම් සැකසෙන්නේ මේ මාසයේ අවසානයත් සමග. ඒ නිසා ලබන ජූනි මාසෙම ඔබට තරම පීඩාකාරී බාධකයක මුහුණ දෙන්න සිදුවෙන බැවින් ඔබද ආගමික වශයෙන් යඹුරු දේවල් යොමු වලට යොමු වෙලා ඔබගේ ඉදිරි කාල පරිච්ඡේදය ගත කිරීමට අදිටන් කර ගැනීම ඉතාම යහපත්. අපි දැන් බලමු වෘශ්චික ලග්න හිමියන්ට. වෘශ්චික ලග්න හිමියන්ගේ ගොඩාක් දුරට බොහෝ බලාපොරොත්තු අපේක්ෂාවන් තියාගෙන වෘශ්චික ලග්න හිමියන් කටයුතු කළේ. ඒ වගේම වෘශ්චික ලග්න හිමියන්ට යහපත් කාලවකවානුවක් තමයි උදා වෙලා තියෙන්නේ. නමුත් ඔවුන්ගේ ලග්නාධිපති කුජ නීචව මේ මාසේ පුරාම භාග්‍යස්ථානේ තමයි ගමන් කරන්නේ. ඒ නිසා ඔබගේ ලග්නාධිපති නීච වීම තුළ ඔබගේ බලාපොරොත්තු වන කටයුතු කලට වේලාවට ඉෂ්ට කිරීමේ නොහැකියාව ඔබට පවතිනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබට ඔබ කරගෙන ආපු කටයුතු වල තරමක් මන්දගාමී බාධකමේ තත්ත්වයන් හැලහැප්පිලි සහගත තත්ත්වයන් එක්ක තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ තත්ත්වයන් බොහෝ දුරට ඔබට ජූලි මාසයේ පමණක් 2023 ජූනි මාසය තුළ පමණක්
පවතිනවා 2023 ජූනි මාසයේ අවසානයත් සමග ඔබට බොහෝ දුරට කාලයකට පසු ඔබගේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම හැකියාවත් වෘත්ති අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම හැකියාවත් පවතිනවා ඒ වගේම ඔබට විදේශ ගතවීම වලට පැවති බාධක මේ තත්ත්වයන් නිමා වෙනවා ඒ නිසා විදේශගත උෂ්ටික ලග්න හිමියන්ටත් ඉදිරි මාසයේ ජූනි මාසයේ අවසානයත් සමග යහපත් ප්‍රතිඵල උදා කරනවා ඒ නිසා ඔබගේ ලග්නාධිපති නීච වීම නිසා ඔබගේ උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය වගේම ඔබට අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඔබ තරමක් පසුබෑම් වලට ලක් වෙන නිසා ඔබ මේ කාලය තුල බොහෝ දුරට ඔබගේ කටයුතු තරමක් ප්‍රමාද කරලා ඉදිරි මාසය තුළ ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට උත්සාහ කිරීමත් නව ව්‍යාපාර ආදිය ලබා කරගෙන යාමට උත්සාහ කිරීමත් ඒ වගේම රැකියා අපේක්ෂාවන් වලින් සිටින ඒ උෂ්චික ලග්න හිමියන්ට මේ මාසය තුළ එවැනි රැකියා කටයුතු වලට බාධක ඇතිවත් 2023 ජූනි මාසයේ අවසානයත් සමග ඔබගේ වෘත්තීය බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා උෂ්චික ලග්න හිමියන්ට මේ මාසය තුළ තරමක් බාධක මේ තත්ත්වයන් එක්ක ගත කරන්න ලැබුණත් 2023 ජූනි මාසයේ අවසානයත් සමග බොහෝ බලාපොරොත්තු ස්වභාවයෙන් ඉෂ්ට වෙන යහපත් කාල පරිච්ඡේදයක් උදා වෙන නිසා මේ මාසය ගෙවි යත්ම ඔබගේ ඔබට බොහෝ සතුටින් ක්‍රියා කිරීමේ හැකියාව පවතින විශේෂ සිදුවීම් රාශියක් සිද්ධ වෙන නිසා ඔබ ඉදිරි කාලය තුළ විශේෂ බලාපොරොත්තු අපේක්ෂාවන් එක්ක කටයුතු කිරීම ඉතාම සුබදායකයි. අපි දැන් බලමු ධනු ලග්න හිමියන්ට ධනු ලග්න හිමියන්ගේ ඒ රාෂ්ට්‍ර කපල ඉවර වෙලා ඔවුන් සියලුම ගැටළු බාධක නිමා වෙලා කියලා තමයි හිතන්නේ. නමුත් ධනු ලග්න හිමියන්ට මේ කාලය තුළ ඉතාම අයහපත් අසුබදායක කාල පරිච්ඡේදය විශේෂයෙන්ම බොහෝ ධනු ලග්න හිමියන් විවිධ අනතුරු බාධක වලට ලක් වුණා. ඒ නිසා කුජ ඔබගේ මාරක බාධක ස්ථානයේ නීචව ගමන් කිරීම ඉතාම ඔබට අයහපත්. ඒ නිසා ඔබ මේ ජූනි මාසයේ අවසානයේ දක්වාම ප්‍රවේශන් සහගත විය යුතුයි. ඔබට වැටීම් තැලීම් සීරීම් හදිස්සිය අනතුරු බාධක ශල්‍ය කර්මාදයට ලක්විය හැකි බැවින් ධනු ලග්න හිමියන් බොහෝ දුරට ප්‍රවේශන් සහගත විය යුතුයි. ඒ වගේම ඔබගේ ආර්ථිකයට ගැටළු සහගත තත්ත්වයන් මුල්‍ය හානි ධනහානි සිදුවීමේ ප්‍රවණතාවයන්ද වැඩි කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබට මේ කාලය තුළ අධ්‍යාපනික ශේෂ්ත්‍රයේ නීලා ඉන්න දූ දරුවන්ට උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීම හැකියාවත් දුරස්ථ අධ්‍යාපනයන් විදෙස්සෝ දුරස්ථ අධ්‍යාපනයන් වලට බලාපොරොත්තු පවතින දරුවෝ ඒ වාට වැඩි උනන්දුවක් දැක්වීම සුබයි. ඔවුන්ට එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ හවුස් ජීවිතයට මෙම කාලය තුළ පැවති බාධක මේ තත්ත්වයන් අවම වෙලා යනවා. ඒ වගේම ඔබට මේ මාසයේ ජූනි මාසයේ අවසානය සමග දීර්ඝ කාලීනව සුබදායක තත්ත්වයන් උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ කාලය තුළ ඔබට ග්‍රහපල දුරුවත් ඔබට එයින් ප්‍රතිඵලයක් පේන්න නැහැ. ඔබට මේ කාලය තුළ තරමක් විවිධ හැලහැප්පිලි බාධක එක්ක තමයි යන්න වෙන්නේ. ඒ නිසා මේ ජූනි මාසය තුළ ඔබ ආගමික වශයෙන් කළ යුතු සෙත් සාන්ති කර්ම වගේම අභය දානයන් වලට දායක වීම වැනි දේවල් වලට යොමු වීම ඉතාම යහපත්. ධනු ලග්න ඔබට ඉදිරි මාස කිහිපෙම ඉතාම සුබදායකයි. මේ මාසයේ ජූනි මාසයේ පමණක් තරමක් බාධක මේ තත්ත්වයන් එක්ක කටයුතු කර කිරීමට සිදුවෙන නිසා ඔබ නව ආයෝජනයන් වලට යොමු වීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම අන්‍ය සමග ගැටුම් බාධක ඇති කර ගැනීමෙන් වැළකී යුතුයි. ඒ වගේම ගෘහාශ්‍රිත පරිසරයේ කටයුතු වලට තරමක් කල් දැමීම ඉතාම සුදුසුයි. එවැනි ඉදිකිරීමාදියට බාධක ඇති විය හැකි. එනිසා අවදානන් සහගත වැඩවලින් වැළකී කටයුතු කිරීම ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබ මේ වාසය පමණක් තරමක් කල්පනාකාරීව ක්‍රියා කිරීම තුළින් ඔබට ඇති විය හැකි තදබල බාධක අවම කරගෙන කටයුතු කිරීමේ හැකියාව ඔබට පවතිනවා. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය ඒ රාශි කපලවල බලපෑම් තරමක් අවම වීගෙන යන කාල පරිච්ඡේදයන් නිසා එතරම්ම තදබල බාධක මේ තත්ත්වයන් ඇති නොවුනත් ඔවුන්ගේ හවුල් ස්ථානයේ
කුජ නීචව සිකුරු සමග ගත කිරීම ඉතාම අයහපත් ඒ නිසා ඔබට මේ කාලය තුල ඔබගේ හවුල් ජීවිතය තුල ගැටලු සහගත තත්ත්වයන් වගේම ඔබට විවිධ රෝගී තත්ත්වයන් වලට ලක්වීමේ හැකියාව තියෙනවා ඒවා සල්ලි කර්ම දක්වා පවා යොමු වීමේ පසුබිම් පවතින නිසා ඔබ මේ මාසයේ බොහෝ දුරට පරිස්සම් විය යුතුයි ඔබට බොහෝ දුරට මේ කාලය තුල ඔබගේ ගෘහස්ථිත පරිසරයේ රහව ග්‍රහස්ථිත පරිසරයේ ගමන් කිරීමත් විවාහස්ථිත ස්ථානයේ කුජ නීචව ගමන් කිරීම තුලත් විවාහක ඒ පවුල්වල සියලු මකර ලග්න හිමියන් බොහෝ දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි ඔවුන්ගේ ගැටුම් බාධක දුර දිග යෑමේ පසුබිම් ඇති වෙනවා ඒ වගේම විදේශ ගත වීමට අපේක්ෂාවෙන් සිටිනවා නම් ඔබ ඔබගේ සහකරු සහකාරිය ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන නිසා මේ කාලය තුල එවැනි දේවල් වලට යොමු වීම ඉතාම සුබදායකයි වෘත්තීය පරිසරය තුල බලාපොරොත්තු වන ප්‍රගතිය නොවුනත් ඔබ වෘත්තීය ශ්‍රේෂ්ඨයන් තුළ තරඟ විභාගවලට යොමු වීමේ තරඟ විභාගවලට ඉදිරිපත් වීමේ පසුබිම් සැකසුනොත් ඒවාට යොමු වීමෙන් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම ඔබට පවුල් පරිසරය එක්ක කටයුතු කිරීමේදී ඔබ බොහෝ දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු කාලයක් ඔබට මේ කාලය තුළ රැකියා බාධක ධන බාධක රෝගාබාධක මෙන්ම හතුරු බාධක බලපෑම් ඇතිවිය හැකි නිසා මේ මාසයේ ඔබ බොහෝ දුරට කල්පනාකාරීව ප්‍රවේශන් සහගතව කටයුතු කළ යුතුයි ඒ වගේම ආගමික වශයෙන් කළ යුතු ඒ බාරහාරවීම් බෝධි පූජා ඒසේ සාන්ති කර්මයන් සිදු කරමින් කටයුතු කිරීම තමයි ඔබට ඉතා යහපත් ඒ නිසා මේ කාලය තුළ ඒ ආගමික වශයෙන් නැඹුරු දේවල් කරමින් ඔබට පවතින ගැටලු බාධක අවම කරගනිමින් කටයුතු කරන්නේ නම් ඉතා යහපත් අපි දැන් බලමු කුම්භ ලග්න හිමියන්ට කුම්භ ලග්න හිමියන්ට පැවති බොහෝ කරදර බාධක තරමක් අවම වීගෙන යන කාල පරිච්ඡේදයක ඔවුන්ගේ රැකියා ස්ථානාධිපති වූ කුජ නීචව රෝග ස්ථානයේ ගමන් කිරීම ඔබට ඉතාම අයහපත් ඒ නිසා ඔබට මේ කාලය තුළ හතුරු බාධක බලපෑම් බහුල විය හැකි කාල පරිච්ඡේදයක් ඒ වගේම ඔබට මේ කාලය තුළ සෞඛ්‍ය තත්ත්වයේ දැඩි පිරිහීම් ඇති විය හැකි බැවින් ඔබ බොහෝ දුරට සැලකිලිමත් විය යුතුයි උෂ්ණාධික රත්තාධික රෝග ලේ නරක් වීමේ දෝෂ මුත්‍රාශ්‍රිත ආබාධ ඒ වගේම දීවැඩි ආශ්‍රිත රෝගී තත්ත්වයන් උග්‍ර වීමේ පසුබිම් සැකසෙන්න පුළුවන් ඒ වගේම ඔබට මේ කාලය තුල ශල්‍ය කර්ම දක්වා දේ යෑමේ පසුබිම් සැකසෙන්න පුළුවන් ඒ නිසා ඔබ මේ කාලය තුල ඔබගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි ඒ වගේම ඔබගේ රැකියා ස්ථානාධිපති හතුරු බාධක ස්ථානයේ නීචව ගමන් කිරීම තුල වෘත්තීය ශේෂ්ත්‍රයන් තුල පැවති විවිධ බාධකයන් හැලහැප්පිලි තත්ත්වයන් නිසා ඔබගේ වෘත්තීය කටයුතු වලට තරම බාධක මේ තත්ත්වයන් වලට ලක්විය හැකි ඒ නිසා ජූනි මාසයේ පුරාම ඔබ විශේෂයෙන්ම සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි ඒ වගේම ඔබගේ ලග්නගතව සෙනසුරු ගමන් කරන නිසා ඔබ දූරදර්ශීව සිතා කටයුතු කරන බැවින් ඔබට ඇතිවිය හැකි අවදානම් සහගත තත්ත්වයන් වලින් වැළකීමේ හැකියාව තියෙනවා ඒ වගේම ඔබට මේ කාලය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු වලට ඉතාම යහපත් පසුබිම් සැකසෙන වාසනාවන්ත කාලයක් ඒ නිසා තරඟ විභාග ආදියට මුහුණ දීමේ අපේක්ෂාවෙන් සිටින ඒ දූදරුවන්ට ඒවා දැඩි විශ්වාසයකින් යුතුව මුහුණ දීම ඉතාම සුබදායකයි ඒ වගේම ඔබගේ බලාපොරොත්තු වන කටයුතු තරමක් මන්දගාමීව ප්‍රමාද වී සිදු වුණත් ඔබ මේ මාසයේ එම අයුරින්ම කටයුතු කිරීම ඒ කටයුතු කල් දමා කටයුතු කිරීම ඉතාම සුබදායකයි ඔබ නව ව්‍යාපාර ආදී ආරම්භීමට උත්සාහ කිරීම මේ මාසය තුල තරම් සුබදායක නැහැ ඒ නිසා ඔබ මේ කාලය තුල අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුයි ගැටුම් බාධක හැලහැප්පිලි ඇතිවිය හැකි ඔබට ආවේගශීලී ගති කේන්ති යන ගති ඇතිවීමේ ඉඩකඩ වැඩි බැවින් ඔබ බොහෝ දුරට ප්‍රවේශ සංසහගත විය යුතුයි. ඒ වගේම විදේශගත අපේක්ෂාවන්ති වලින් සිටින කුම්භ ලග්න හිමියන්ට එම බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික ශාස්ත්‍රයේ කුමන අංශයෙන් අධ්‍යාපන කටයුතු වලට යොමු වුණත් ඒ කටයුතු සාර්ථක කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට වෙනදාට වඩා ඔබගේ හදිසි මං කලබලකාරී ගති අවම වෙන නිසා ඔබට මේ කාලය බාධක පැවතියත් ජූනි මාසයේ කල්පනාවෙන් කටයුතු කළොත් බොහෝ දුරට ඔබට ඇතිවිය හැකි බාධක මේ තත්ත්වයන් අවම කර ගැනීමෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු මීන ලග්න හිමියන්ගේ
මේ මාසය ජූනි මාසය කුමන අයුරින් ගත වෙනවද කියලා මීන ලග්න හිමියන්ට සාමාන්‍ය අයුරින් ඒ රාශියක අපල බාධකත් එක්ක තමයි මේ මාසය ගත කරන්න වෙන්නේ. ඒ වුණාට උන්ට ආර්ථික මාසයෙන් සුබදායක වාසනාවන්ත කාලයක් විදේශ ගත වීමේ බලාපොරොත්තු තියෙන ඒ මීන ලග්න හිමියනුත් ඒ වගේම විදේශගත ආදායම් අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ හැකියාවත් ඔබ ආනයන අපනයන ශ්‍රේෂ්ඨී නියලා ඉන්න අයෙක් නම් එම කටයුතු වලින් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා ඔබගේ වෘත්තීය පැත්ත ආර්ථික පැත්ත මේ කාලය තුළ සාර්ථක කර ගැනීමේ පසුබිම් සැකසෙන වාසනාවන්ත කාලයක්. ඒ වගේම ඔබගේ වැයස්ථානයේ සෙනසුරු ගමන් කරන නිසා අලාභවාසි පාඩු එවැනි තත්ත්වෙනුත් ඇතිවිය හැකි. නමුත් ඔබගේ මේ කාලය තුළ බොහෝ දුරට අධ්‍යාපනික ශ්‍රේෂ්ඨයෙන් ඉන්න දූදරුවන් තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාදිය ඔබට පවතිනවා නම් ඒවා ගැටුම් බාධක ඇතිවේ, ඒවා බිඳවැටීම් වලට ලක්විය හැකි. ඒ වගේම ඔබට අම්ල පිත්ත රෝග තත්ත්වයන් වැනි තත්ත්වයන් තියෙනවා නම් එවැනි තත්ත්වයන් උග්‍ර වීමේ පසුබිම් පවතිනවා. ඒ නිසා ඔබ මේ මාසය තරමක් ප්‍රවේසන් සහගත යුතුයි ඔබගේ සෞඛ්‍ය පිළිබඳ. ඒ වගේම ඔබට මේ කාලය තුළ හවුල් ජීවිතය තුළ කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක්, මත ගැටුම් මත ભેද ඇති විය හැකි. ඒ වගේම ඔබගේ විවාහ සහකරුවෝ සහකාරිය විදේශගත අපේක්ෂාවන් වලින් සිටිනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට පිටුහලක් වන යහපත් කාල පරිච්ඡේදයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගෘහස්ථිත පරිසරයේ ඉදිකිරීම ආදියට නව ඉඩකඩම් මිලදී ගැනීම ආදියට ඔබට යහපත් කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔබ මීන ලග්න හිමි දෙමාපියන්ගේ දූ දරුවන් පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබගේ දූ දරුවන්ට මේ කාලය තුළ තරමක් අපල බාධක බලපෑම් ඇති විය හැකි. ඒ වගේම විවාහක දූ දරුවන් අපේක්ෂාවෙන් සිටින ඒ විවාහක අයට මේ කාලය තුළ දූ දරුවන් බලාපොරොත්තු වීම එතරම් සුබදායක නැහැ. ඒ නිසා ඔබට ජූනි මාසය මිශ්‍ර ඵලදායක මාසයක්. ඔබ ආගමික වශයෙන් නැඹුරු වෙලා ඔබගේ අපල බාධක වලට කළ යුතු පිළියම් යොදමින් මේ මාසයේ ගත කිරීම ඉතාම සුබදායකයි. ඔබට එතරම්ම අපල බාධක බලපෑමක් නැහැ. මිශ්‍ර ඵලදායක කාල පරිච්ඡේදයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. බොහෝ දුරට ලග්න 12ටම සුබදායක දේවල් පැවසීමට තරම් හැකියාවක් තියෙන මාසයක් විදියට මේ 2023 ජූනි මාසය හඳුන්වන්න බෑ. ඒ නිසා බොහෝ දුරට හැම අතින්ම අනතුරු බාධක පීඩනය, ඒ වගේම විවිධ අපචාර එවැනි තත්ත්වයන් බහුල මාසයක් විදියට තමයි මේ මාසය හඳුන්වන්න තියෙන්නේ. ඒ නිසා ඔබ සෑම දිනම ඉතාම ප්‍රවේසන් සහගත විය යුතු වගේම ඔබ සෑම දිනම මේ කාලය තුළ විවිධ පුණ්‍ය කටයුතු වලට යොමු වෙලා ඒ විශ්වයටම ආශිර්වාද කරමින් ඔබගේ ග්‍රහඵල දුර වෙලා ඔබ සියලු දෙනාටම යහපත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය වාසනාව උදා වේවායි ආශිර්වාද කරමින් කටයුතු කිරීමත්, ඒ වගේම ඉදිරි කාලයන්වල මේ තත්ත්වයන් ජූනි මාසයේ අවසානයත් සමග මේ ගැටලු බාධක තත්ත්වයන් නිමාවත්ම සියලු දෙනාටම සුවිශේෂී වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා වෙනවා. ඒ නිසා ඔබට 2023 ජූලි මාසයේ ලග්න 12 පලාපල විස්තරයන් පැවසීමේදී ඔබට යහපත් දේවල් පැවසීමේ හැකියාව පවතිනවා. ඒ නිසා විශ්වකර්ම YouTube නාලිකාව තුළින් ඉදිරි මාසයේදී මුණ ගැහිමේ අපේක්ෂාවෙන් අදට ඔබගෙන් සමු ගන්නවා.